අයිබෝවන් සුබදැසන. අයිබෝවන් සුබදැසන දනුෂ්කෝයාට. ඉතින් අද බොහොම සුන්දර උදෑසන අපි විඳිනිය උදෑසන අද ආරම්භ කරන්න හදන්නේ. අද සංජුලා ඉන්නේ. ඒ කොහොම වුණත් දැන් අද බොහොම සුන්දර අඟහරුවාදා දවසක්. අඟහරුවාදා දැන් අපි කෙමෙන් මේ අවුරුද්දේ දැන් නිමාවටත් ලං වෙන යතර උත්සව සමයට අපි ලං වෙමින් තියෙනවා. දැන් ඔය කොහොම වුණත් උත්සව සමයක් කිව්වහම වුණත් නිවසක සතුට වර්ධනය වෙන කාලය හැරෙට අපිට කියන්න පුළුවන්. ඇත්තටම අපේ ජීවිතේ සතුට කියන දේ වැඩිපුරම රඳාපවතින්නේ කොහෙද? ඒක කොයි වගේ දෙයක්ද සජුන? දනුෂ්ක මම නම් හිතන්නේ මගේ අත්දැකීමනම් මං හිතනවා අපි ප්‍රේක්ෂකයන්ටත් ඒ අත්දැකීම ඇති කියලා. මං හිතන්නේ අපි ජීවිතේ වැඩිපුරම සැනසෙල්ලෙන් සතුටින් ඉන්න කැමැතිම ස්ථානේ තමයි අපේ නිවහන, අපේ ගෙදර. මොකද අපේ පවුලේ සමගිය, පවුලේ සමාජිකයන් එක්ක සතුටින් ජීවිතය ගත ගන්න තියෙනවා නම් ඊට වඩා සතුටක් මේ ලෝකේ තියෙනවද? බාහිර සමාජයේ කොයිතරම් දේවල් කතා බහ කරලා බාහිර සමාජයත් එක්ක ඔබ එකතු වෙලා දවසේ කාලය ගත කරනවා. හැබැයි ඉතින් නිවසට ගියාම නිවසේ අය සමග තියෙන ඒ බැඳීම තමයි ගොඩාක්ම වැදගත් වෙන්නේ. සමහරවිට ඉතින් ওই බැඳීම හින්දාම පුංචි දෙයක් වැරදියට වුණත් ඒක ටිකක් ලොකුවට පේන අවස්ථාවක් වැඩි වෙනවා සමහරවිට ගෙදර කරු. ධනුෂ්ක මං හිතන්නේ දැන් පුංචි අඬදඹර රණ්ඩු නිවස ඇතුලේ තිබ්බට අපි කියනවනේ ගෙදරින් එහාට දෙයක් ගෙනියන්න හොඳ නැහැ කියලා. කොච්චර වුණත් අපි සතුටින් අපේ පවුලේ සමගියත් එක්ක රැකගෙන ඉදී කුටුම්බයක් ඇතුලේ මේ සියලු දේම ඉතාමත් අපූර්වවට රැකෙනවා. හොඳයි, මේ සුන්දර පවුලේ ආදරය තවත් වැඩි වර්ධනය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ අතරේදී මේ සුන්දර පවුල ඔබ ගොනු කරන තැන බොහොම සුන්දර නිවහනකට ඔබේ හිතේ අපේක්ෂාවක් බලාපොරොත්තුවක් තියෙනවා නම් ලස්සන ගයක් මේ වගේ හදනවා කියලා අපි හැමදාමත් උදව් කරනවා. ඉදිරියට උදව් කරනවා. ඉතින් හිරුමැදුර විශේෂඥයන් ඔබ දන්නවා අපි හැමදාම ඔබේ නිවසට අලුත් දෙයක්, ඒ වගේම ඔබ අලුතෙන් නිවසක් ඉදිකරන්නට සූදානම් වෙනවා නම් ඔන්න ඒ සූදානම්ට අත්වලක් සපයන හැමතිස්සෙම සූදානම් වෙලා ඉන්නවා කියලා. පුංචි පුංචි ගෙවල් සංජුලා අපි සමහර දවස්වල පෙන්වුවා අපිට ලැබුණු ඉඩකඩත් එක්ක. හැබැයි අද ලැබුණ උදාහරණය සහ නිවස හෝමාගම ප්‍රදේශයේ තියෙන අපේ රුවන් මේ නිවසට ගිහිල්ලාම අපේ මේ වරලත් වාස්තු විද්‍යාඥයෙක් සමගින් මේ නිර්මාණය කරපු කෙනා සමගිනුත් කතා බහ කරන සූදානමින් ඉන්නවා. මේ ඉතාමත් විශේෂයි. පර්ජස් 30ක විතර ලොකු ඉඩකඩක තමයි මේ නිවස වත්ත මේ සියල්ල නිර්මාණය වෙලා තියෙන්නේ. අපිට අවස්ථාව සුන්දර හිරුමැදුර අදත් අඟහරුවාදා දවසේ ආරම්භ කරන්න. අයිබෝවන් අඟහරුවාදා හිරුමැදුර විශේෂාංගය ආරම්භ කරන්න සූදානම්. අද මේ දකින නිවස පිළිබඳව තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. මේ වෙන කොහෙවත් නෙවෙයි, කොළඹ දිස්ත්‍රික්කයේමයි. කොළඹ දිස්ත්‍රික්කයේ හෝමාගම කියන ප්‍රදේශයේ ඉදිවෙච්ච නිවසක් මේ. අර්ධනාගරික කියන්නත් බෑ. මේ ප්‍රදේශේ බොහොම ශීඝ්‍රයෙන් දියුණු වෙන ප්‍රදේශයක් විදිහට තමයි අපි හඳුනාගන්නේ. අනාගතයේදී මේ ප්‍රදේශයේ තියෙන වටිනාකම තවදුරටත් වැඩි වෙයි කියන විශ්වාසය අපිට තියෙනවා රට සංවර්ධනය වීමත් එක්ක. කොහොම වුණත් මේ හෝමාගම ප්‍රදේශයේ ඉදිවෙච්ච මේ දෙවන්ත නිවස පිළිබඳව කතා කරද්දී මේ නිවස නිර්මාණය කරපු වරලත් වාස්තු විද්‍යාඥය අද දවසේ අපි සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දැන් මෙතෙන් ආවට පස්සේ අපිට දකින්න පුළුවන් දෙයක් තමයි මේ ඉඩකඩ භාවිතය. මොකද හේතුව දැන් නාගරික ප්‍රදේශයක ඉදිවෙච්ච නිවසක් වුණත් ඉඩකඩ හොඳින් පාවිච්චි කරලා තියෙනවා. විශේෂයෙන් පිවිසුමෙන් ඇතුළට එනවත් එක්කම මේ ඉඩකඩ භාවිතය පිළිබඳව කතා කරන්න පුළුවන්. ආයිබුවන්. ආයිබුවන් බ්‍රෝ. ආයිබුවන් බ්‍රෝ. මේ ඉන්නේ සමන් මෙන්ඩිස් වරලත් වාස්තු විද්‍යාඥතුමා. මෙතුමා ඉදිකරපු මේ නිවස පිළිබඳව තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඇතුළට යන්න ඕන. නමුත් ඉර කලින් ඔබතුමත් එක්ක කතා කරන්න ඕනේ වටිනාම කාරණේ තමයි දැන් අපි දන්නවා නාගරික ප්‍රදේශයක ඉදිවෙන නිවසක් හුඟක් වෙලාවට බොහොම සීමිත ඉඩකඩක කොටු වෙච්ච ස්වරූපයෙන් තමයි ඉදිවෙන්නේ. නමුත් මේ නිවසේ දැන් ගොඩක් අපිට විශේෂයි. මොකද හේතුව තවත් නිවසක් ඉදි කරන්න පුළුවන් ප්‍රමාණය භූමියක් ඉතිරි කරලා තමයි නිවස ඉදිරි කරලා තියෙන්නේ. මොකද හේතුව එහෙම ඉදි කරන්නේ. ඔව්, ඇත්තටම මේ රුවන් අපි ප්‍රශ්නෙට මම උත්තරයක් දෙනවා නම් මූලිකව ඇත්තටම අපි මම වාස්තු විද්‍යාඥයෙක් නෙවෙයි. මම ඇත්තටම මට අමුණු අවස්ථාවක් යම් කිසි විදිහට ඉඩකඩක් මට මෙතනදී පර්චස් 38ක ආසන්න 40ක වගේ ප්‍රමාණයක් මට මේ නිවස ඉදිකිරීම සඳහා ඇත්තටම ලැබුණා. එතකොට මූලිකව අපි කියනවා නම් මෙම ශීඝ්‍රයෙන් දියුණු වෙන මෙම ප්‍රදේශයේ හෝමාගම මේ ප්‍රදේශයේ කියන්නේ අපි ගත්තොත් අර්ධ නාගරික මේ ප්‍රදේශයේ අපේ පාරම්පරිකව අපි හිතුවත් නිවසක් ඉදි කිරීමේදී විශේෂයෙන් අපි කම්පැක් නිකන් බොහොම නිවසකට වඩා අපේ පාරම්පරිකව අපේ තියෙන සැලසුම්
සිල්පයේ තියෙන මූලික දේවල් අනුගත වෙමින් අපි නිවස පොඩ්ඩක් සාමාන්‍ය විදිහට මැද තැනක මොකද අපි වාස්තු වෙලෙදි කතා කරද්දී බොහෝ විට මායින් වලට සම්බන්ධ නොවි අපි නිවස සකස් කිරීම සම්බන්ධව අපිට මූලිකව සාමාන්‍ය දැනුවත් වීමක් තියෙනවා ඒ නිසා අපි අපේ තියෙන ඉඩ කරන මැද වගේ මේ ස්ථානයක මේක පිහිටවන්න ප්‍රයෝගී වුණා. අනිත් එක තමයි මෙතන තියෙන විශේෂත්වය තමයි මේ නැගෙනහිර කියන දිසාවට තමයි අපි මූණ දාලා ඉන්නේ බොහෝ විට මේ ඊසාන දිගින් එන අපේ ආලෝකය. සහ වාතාශ්‍රය කියන එක අපේ වාස්තු වලදී අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන පැත්තක්. ඒ අපිට ස්වාභාවිකව මෙතනදී අපිට ලැබීමට අපි ඇත්තටම වාසනාවන්ත වුණා. හරි. දැන් මේ නිවසේ ප්‍රවිෂ්ටයත් එක්කම උද්‍යානය පිළිබඳව කතා කරද්දී අපි ඊට පස්සේ හිමීට ඇතුළට එනවා ටික ටික. ඔව්. මම රුවන් මෙතන ඇතුළට ඇතුළ ලෙද්දිම චුට්ටි වචනයක් කියන්න ඕන. අපි දැන් මේ තියෙන පොඩි අවකාශය. උගලන් පේනවා මේක අපි ආලෝකයේ මේකට නිරාවරණය වෙච්ච ස්ථානයක්. ඔව්. සාමාන්‍යයෙන් අපේ තියෙන වාස්තු විද්‍යාවේ ගොඩනැගිල්ලකට ගොඩනැගිල්ලක් හෝ නිවසක් හෝ ඉදිකිරීමේදී ඒකේ ඇතුළත සහ පිටත අවකාශය අතර සරල ක්‍රමයක් තමයි අපි මේ අනුගත වෙලා තියෙන පොඩි මැද මිදුලකින් කොටු කරපු පොඩි ස්පේස් එකක් තුලින් තමයි අපි ඇත්තරම ගෙට ප්‍රවිෂ්ට වීම හිතලා තින්නේ පොඩි ප්‍රධාන දොර ඉදිරියට පොඩි මේ ස්පේස් එකත් එක්ක මේ පොඩි ඕපන් ඒරියාවක්. මම හිතන්නේ ඒකෙන් අපි අර අවුට්ඩෝ සහ ඉන්ඩෝ කියන ඒ එක්කවසු කිරීම අපි සරලව අදහස් කිරීමක් තමයි කියන්නේ. නැත්නම් මේක එකවරම නිරාවරණය කරනකොට මෙතනදී ස්පේස් එක අපි ක්‍රියේට් කිරීමෙන් ක්‍රියේට් කිරීමෙන් ඒ වෙනස ඇති කරලා තියෙනවා. හරි. දැන් එතකොට මේ අපිට ඇතුළු වෙනවත් එක්කම දකින්න පුළුවන් දෙයක් තමයි ඔබ කියන මේ නිදහස් භූමි ප්‍රදේශයත් එක්කම අපිට සම්බන්ධතාවය ඇති කරගන්න හැකියාවක් තියෙනවා. කාපෝච්චි. කාපෝච්චි. වාහන නැවතුම් මංගල. පැහැදිලිවම. එතනදිත් අපි ඒක කොටු කරපු මොකද අපේ නිවසේ පිහිටීමත් එක්ක සලකා බැලුවා අපි නිකන් දොරවල් දාලා ලොක් කරපු ගරාජ් එකක් නෙවෙයි අත් වශයෙන් මේක සාමාන්‍යයෙන් විවෘත බොහෝ විට ඉතින් ඒක මල්ටි අපිට නොයෙකුත් ආකාරයක යොදා ගන්න පුළුවන් ඉතින් මොකද අභ්‍යන්තරයේ පිහිටීමේ ඉඳ අපි බොහෝ විට විවෘත අවකාශයක් එක තමයි ඒක ස්ථානයේ මේවා කළේ මේකයි දැන් අපි මේ ඇතුල් වෙන තැන මේ ප්‍රධාන දොරටුව මේ තියෙන්නේ ප්‍රධාන දොරටුව. ඔව්. එතකොට දැන් අපි ඊට කලින් අර ඔබතුමා කියපු නිදහස් ප්‍රදේශයට ඇතුල් වෙනවත් එක්කම අපිට ඇස ගැටෙන දෙයක් තමයි මේ ඔබ නිර්මාණය කරලා තියෙන වීදුරු. ඔව්. සම්බන්ධව මේක ඇත්තට අපි බොහෝ ස්ථානවල අපිට මේ දකින්න ටිකක් අඩුයි. ස්පේස් එකක් අවකාශයක් අපි මෙතන අපි නිර්මාණය කරලා තියෙන මොකද හේතුව අපි මේක දැන් අර අවුට්ඩෝ ඉන්ඩෝ කියන එක අතර අපි මේක ෆිල්ටර් කරගත්ත හින්දා අපි හිතුවා මෙතනදී පොඩ්ඩක් මේක ඕපන් කරලා ටිකක් විවෘතව මේ විනිවිද ස්වභාවයක් මේක ඇති කරන්න ඕන කියන එක. ඉතින් අපි අත් වශයෙන්ම ඒකට යොදාගෙන තිනවා මේ අපි අර ටෆුන් ග්ලාස් කියන්නේ අපි ෆ්‍රේම්ලස් මේක ඒක බොහෝ විට ස්ටෑකේස් එක හරහා අපි ඇත්තටම ස්ටෑකේස් එක තුලින් අපි ඇතුළට ගියාම උරන දැනෙන්න පුළුවන් ස්ටෑකේස් එක අපි ගමන් කිරීමේදී අපි ඇත්තටම මානසිකව බොහොම රිලැක්ස් ස්වභාවයක් තියෙනවා. මොකද මේක හිර වෙච්ච ස්වභාවයක් නෙවෙයි තියෙන්නේ. අත් වශයෙන්ම ඉතින් එතනදී අපි එකම මෙතන මේන් ඩෝ එක අපි ටිකක් ප්‍රමාණින් විශාලව ඒක අපේ වාස්තු වල තියෙන අපේ මූලධර්මයක් ඒ තුලින් අපි ඒ ආකාරයෙන් ටිකක් විශාල දොරක් නිර්මාණය කළා තියෙනවා. නිර්මාණය කළා තියෙනවා. මේ විදිහට අපි දකින මේ වීදුරු විත්‍ය අවකාශය ග්ලාස් වෝල් එක ගත්තොත් මේකෙන් අපිට නිවස ඇතුළට ප්‍රවේශ වෙන්න කලින් නිවසේ අභ්‍යන්තරය පිළිබඳ යම් ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. දැන් ඉංගියත් එක්ක අපි සූදානම් ඇතුළට යන්න. ඇතුළට ගිහිල්ලා තව ටිකක් විස්තර ඇතිව කතා කරන්න පුළුවන්. දැන් මේ ඇතුල් වෙනවත් එක්කම අපිට දකින්න පුළුවන් නිදහස් ප්‍රදේශය. දැන් ඔබ හැම මොහොතකම මට තේරෙන දෙයක් තමයි මේ නිවස ඉදි කරද්දී බොහොම ආලෝකයේ ඉක්මනින් ගලාගෙන එන්න වාතාශ්‍රය හොඳින් සංවහනය වෙන්න අවශ්‍ය කරන විදිහට මේ නිර්මාණය කරනවා. ඔව් විශේෂයෙන් ඇත්තටම අපි මූලිකව මගේ සේවාදායකයා මිස්ටර් දර්ශන අපි කතා කරද්දී බොහෝ විට අපිට මෙතනදී නිදහස් අපිට ආලෝකය වාතාශ්‍රය ඒ ආකාරයේ අපිට මූලිකව මෙතනදී අපි විශේෂ ස්ථානයක් වෙනින් දුන්නා. එහෙම දෙන ගමන් ඉතින් ඒ සඳහා මේ නිදහස් අවකාශය කියන්නේ මෙතනදී අර මම කලින් ප්‍රකාශ කරා වගේ ස්වාභාවික වාතාශ්‍රය සහ අපිට ආලෝකය ලබා ගැනීමේදී අපි ස්ථානගත කරලා තිනවා මෙතන මැද මිදුල. ඒක ඇත්තටම නමුත් ඒ ඔබට තේරෙනවා ඇති මේ මැද මිදුල දැමීම සමගම අපි එතන හැබැයි මේ මේකෙදී අපිට ප්‍රයිවසි මේ ගෙයි ඇතුලේ ඉන්න නිවසියන්ට කිසිම අවස්ථාවක මෙතනදී ඒ තමන්ගේ ස්වාධීනත්වය සහ නිදහස පවතිනවා. නමුත් අපිට උපරිමයෙන් වාස්තේ සහ ආලෝකය මේ මෙතනදී ලැබිලා තියෙනවා කියන එක මම කියනවා. ඉතින් ඒත් එක්කම අපිට තවත් වැදගත් දෙයක් තමයි ඔබතුමාගෙන් අහන්න ඕනේ. දැන් මෙතන මේ
ඔබ භාවිතා කරලා තියෙන ජනෙල එහෙනම් මේ ජනෙල උළුවහු නිර්මාණය කරද්දි මේ වගේ නිර්මාණයකට හිත යොමු කරේ ඇයිද? ආලෝකය ගලාගෙන එන්න, වාතාශ්‍රය ගලාගෙන එන්න නිර්මාණය කරද්දි පැහැදිලිවම පළවෙනි කාරණේ තමයි අපි මෙතනදී ඉතාමත්ම සරලව මේවා පොඩි පොඩි කොටස් වලට බෙදීමකින් තොරව ඇත්තටම සරල. මොකද ඒක ඇත්තටම මම මූලිකව පිළිගන්න දෙයක් තමයි වාස්තු විද්‍යාවේ. ඇත්තටම අපි නිවසකදී හෝම් කියන අපි කන්සෙප්ට් එක ගත්තාම බොහෝ විට අපිට හෝම් කියන එක අර ඒ කියන්නේ ඒ නිදහස දැනෙන්න අපිට බොහෝ විට සරල අවකාශයන් හිස් අවකාශය කියන එක ගොඩක් දුරට ලැබෙන්න ඕන. ඉතින් ඒ සඳහා විශේෂයෙන් මම මේ වගේ සරල මේකක් අනුබත කරලා තියෙනවා. එතම කර්ටන්ස් උනත් අපි මම හිතන්නේ ඇත්තටම මම බොහෝ විට පිළිගන්නේ කර්ටන්ස් මහා ලොකු පරිමාණයෙන් නිවස මිලදී පාවිච්චි කරන්න ඕන කියලා. නමුත් යම් ප්‍රමාණයකට අපිට ප්‍රයිවසි මේන්ටේන් කර ගැනීමක් තියෙනවා. ඒ සඳහා අපි ඇත්තටම මෙහෙම ගිහිල්ලා තියෙනවා. ඒත් එක්කම මෙතන ඔබට පේනවා ඇති මෙතන පොඩි අපි හිස් අවකාශයක් වැඩි උසක් මෙතන දකිනවා. ඔව් පැහැදිලිව. මොකද මම හිතන්නේ අපේ අර මූලිකව තියෙන කන්සෙප්ට් එක එකේ තවත් කොටසක් වශයෙන් තමයි අත් වශයෙන්ම අපි බොහෝ විට අපේ මානසික හරි ඉහිල් භාවයක ඉහිල් වෙනවා. මොකද හේතුව ප්‍රධාන දොරෙන් ඇතුල් වෙද්දී අපි අර ටිකක් අපි අර මම හිතන දකින්නේ ඇති පොඩි ගාඩන් එකේ ඉඳලා යන පොඩි නිකන් ටයිට් අපේ අර ඕපන් ඒරියා කරලා එතනින් අපි මේන් ඩෝකින් ඇතුළ ආපහු එනකොට අපිට නැවත අර ෆීලිං එක අපිට ලැබෙනවා. ඒ හිස් අවකාශය අපි විවෘතයි අපේ වහල දක්වාම ඉතින් උඩ සහ අතර තියෙන ඒක ඇත්තටම මේ සම්බන්ධතාවයටත් ගොඩක් අපිට ඒක උපයෝගී වෙනවා. හරි. දැන් මේ නිවස පිළිබඳව කතා කරද්දී අපිට ඇතුළට එනවත් එක්කම දකින්න පුළුවන් දෙයක් තමයි මෙන්ඩිස් මහත්මයා ඔබ නිර්මාණය කරපු මේ නිවස හරිම අපි එළියෙන් දැවැන්ත බවක් දැක්කට ඇතුළට ආවට පස්සේ දැවැන්ත බව එලෙසම තියෙනවා. නමුත් මට දැනෙන දේ තමයි හරිම සිම්පල් හරිම සරලයි මේ ගෘහ භාණ්ඩ භාවිතය නිවස ඇතුළට එනවත් එක්කම අපිට දැනෙන විදිය. හරියටම හරි රුවන් මම හිතනවා තේරුම් අරගත්ත ඒක තමයි මගේ මූලිකම අපි කියුවේ අපේ කන්සෙප්ට් එක කියන එකේදී මූලිකව ඒ සරල බව කියන එක අපේ නිවසක නැත්තම් මම කියන්නේ ඒක නිකන් කාර්යාලයක් හෝ නැවත එක්සිබිෂන් ස්පේස් එකකට අපි යනවා. නමුත් ගේ හෝම්ලි කියන එක අපේ ගෙදර රැඳීම ඒ සඳහා ඇත්ත වශයෙන් මේ නිවස කියන කන්සෙප්ට් එක තුල තමයි මේ ඒ සඳහා ඇත්තට මේ සරල බව අපි උප්පරිමයෙන්ම ඇත්තට මම හිතනවා මම යම් තාක් දුරට මම කියන්නේ මම හිතන්නේ අපි හැකි පමණින් අපි ඒක මේන්ටේන් කරලා තියෙනවා. දැන් එතනදී විශේෂයෙන්ම මේ යම් කිසි කෙනෙකුට ගැටලුවක් වෙන්න පුළුවන්. දැන් මේ නිවසක් ඉදි කරන්නේ ඔබ මේකේ නිර්මාණකරුවා වුණාට මේකට යම් කිසි පුද්ගලයෙක් මැදිහත් වෙලා ඉන්වෙස්ට් කරන ආයෝජනය කරන තමන්ගේ නිවස නිදි කරන්නේ. එතකොට සේවාදායකයා ක්ලයන්ට් එක්ක කතා කරද්දී ඔබ නිර්මාණකරුවෙක් විතර මේ අර ඒ සිම්පල් බව එහෙම නැත්නම් සරල බව ඇති කරගන්න කොහොමද කටයුතු කරන්නේ? නෑ මෙහෙමයි අත් වශයෙන්ම කියනවනේ අපි අත් වශයෙන්ම අපි වාස්තු විද්‍යාඥයන් හැටියට අපේ යුතුකමක් තියෙනවා. යම් කිසි විදිහකේ සරල බව සහ මොකද අපි ඒක පාවිච්චි කිරීමේ ඒ ක්ලයන්ට්ව දැනුවත් කරමින් ඒ සියලු මේ අවකාශය ඇතර මේ පිළිබඳ ඒ අවබෝධය නැත්තේ නෑ හැමෝටම. නමුත් ඒ තිබුණට ඒක අපි හරියාකාරව ඒගොල්ලොන්ගෙන් උද්දීපනය කරලා අරගෙන අපි ඇත්තට වෘත්තීමය පුද්ගලයන් වශයෙන් ඒ වැඩේ කරන වාස්තු විද්‍යා වාස්තු විද්‍යාඥයන් වශයෙන් මම හිතන එක අපේ යුතුකමක්. ඒකම මම හිතනවා අපි ඒක ඒ තුලින් මතු කරගෙන එම අවශ්‍යතාවයන් සැපිරීම ඉතාම මම හිතන්නේ අපේ වගකීම. මම හිතන්නේ ඒකෙදි මට විශේෂයෙන් මම කියන්න ඕන මගේ සේවාදායකයා ඇත්ත වශයෙන්ම ඉතා හොඳින් ඒ පිළිබඳ පැහැදිලි ස්ථාවරයක සහ ඒ අවබෝධාත්මක තැනක හිටියේ ඉන්න මට ඇත්තට අපිට මේ ගමන මම හිතන්නේ යම් තාක් දුරට මේක සාර්ථකත්වයක් තියෙනවනම් ඒක බොහෝ දුරට මම හිතන්නේ එතුමාගෙත් ඒ දායකත්වය වැදගත් තුල ඒක සිද්ධුනා. හරි. දැන් මෙතන ඉඳන් බලපුවාම අපිට පේනවා අපි බෞද්ධයන් විදිහට මේ නිවසේ හිමිකරු බෞද්ධයෙක් බව අපිට හොඳින්ම පේන දෙයක් පැහැදිලි වෙන දෙයක් තමයි අතන අපේ අතවශ්‍යම ඒක පැහැදිලිවක් තැන්පත් කරලා තියෙනවා. පැහැදිලි. නමුත් එතන ඇත්තටම අපි මේ අවස්ථාවේදී කියන්න ඕනේ මොකද ඒක තව පොඩි ඒක අපි මොකද කියන්නේ අපි ඒක පොඩි වැඩි දියුණු කිරීමක් එතන කරන්න තියෙනවා. නමුත් මේ අවස්ථාවේ ස්ථානයේ අපි මේ මූවමන් අපි ෂණිකව මෙතන මේ ගෙවිදීමත් එක්ක ඉතින් අපිට එහෙම අවස්ථාවක් ඇතර. හැබැයි එය එම ස්ථානයේ ඕක තව වැඩිදුර දියුණු වෙච්ච වූ ස්වභාවයක් උතන පවතිනවා. හරි. අපිට දැන් තවත් කතා කරන කාරණා ගොඩක් ඉතිරිලා තියෙනවා. අපි කෙලින්ම මේ ඇතුල් වෙනවත් එක්කම ලිවින් ඒරියා එක ඊට පස්සේ ඩයිනින් එක. ඒකෝ දැන් මේ කියන කාරණාව පිළිබඳව කතා කරන්න ඕනේ. පැන්ට්‍රි එක තියෙනවා එහා පැත්තෙන්. අපිට කතා කරන කාරණා ගොඩක් ඉතිරිලා තියෙනවා. ඒ වගේම තව ඉහළ මහලට ඊට පස්සෙන් එහාට ගියාපු රූෆ් ටොප් ඔයගේ ප්‍රදේශ කීපයක්ම ආවරණය කරගන්නවා. විශේෂයෙන් අපිට කතා කරන්න පුළුවන්. නමුත් ඊට කලින් ඉක්මනට අපි විරාමයක් ගමු. විරාමෙන් පස්සේ නැවතත් මොන ගිහලා කතා කරමු.
විරාමෙන් පස්සේ අපි නැවතත් හිරුමැදුරින් සම්බන්ධ වෙන විට මේ හිරුමැදුර පිළිබඳව කතා කරද්දී මේ මැදුර අද දවසේ අපි මාතෘකාව කරගෙන තියෙනවා. මොකද හේතුව කතා කරන ගොඩක් දේවල් තියෙනවා. අපි කතා කරා ලිවින් ඒරියා එක පිළිබඳව. ලිවින් ඒරියා එක පිළිබඳව කතා කරද්දී අපිට ඒත් එකම කතා කරන්න පුළුවන් දෙයක් තමයි ලිවින් ඒරියාට එක සම්බන්ධ වෙච්ච තවත් ප්‍රදේශයක් තමයි මේ ඩයිනින් ඒරියා එක. නමුත් මේක මහා ලොකු ප්‍රදේශයක් විදිහට අපිට හඳුනා ගන්න බෑ. ලිවින් ඒරියා එකටම සම්බන්ධ වෙච්ච ටිකක් සුළු ප්‍රමාණයක නිර්මාණය වෙච්ච ඩයිනින් ඒරියා එකක් තමයි මේ තියෙන මිනිස් මතය. ඔව්. එතකොට මම හිතන්නේ අපේ සාමාන්‍යයෙන් පැහැදිලි විශාල අවකාශයක් අපි මෙතනදී යොමු කරලා නැහැ. නමුත් අපේ පැන්ට්‍රි එක සමග අපිට යාබදව මම හිතන්නේ අපිට මෙම ස්පේස් එක අනුව අපි මේ කොටස නිර්මාණය කරලා තිනවා. මම හිතනවා ඒක අපි මූලිකව සාකච්ඡාමය තත්ත්වයේ උඩ ආපු තත්ත්වයක් කියලා. හරි. අපි දැන් මේ විදිහට ඩයිනින් ඒරියාවත් එක්කම ඔව් ඉමීට ඇතුළට ගියොත් එහෙම අපිට යන්න පුළුවන්න්නේ පැන්ට්‍රි එකට. පැන්ට්‍රි එකට. දැන් එතකොට මේක විශේෂයෙන් නිවසේ ආදරණීය බිරිඳට ඔව් ගොඩක්ම වැදගත් වෙන ස්ථානයක්. ඒතකොට මේ ස්ථානය පිළිබඳව කතා කරද්දී මේක නිර්මාණය කරද්දී ඇගේ පහසුව වෙනුවෙන් කොහොමද ඔබ නිර්මාණ ශිල්පයේ කටයුතු කරන්නේ? එතනදී අපි තේනවා ඇති අපි බොහෝ විට උපරිමයෙන් අපේ වාස්තුශිල්පයේ අපි මූලික මේකට අනුගත වෙලා අපේ වින්ඩෝස් දෙකක් අපි පිටිපස්සට යොමු කළා. මම එතනදී තේරුණා ඇති ගොඩක්ම ආලෝකය අපි මෙතනදී අපි එන්ටර්ටේන් කරලා අරගෙන තියෙනවා. ඉතින් බොහෝ විට මේ මම හිතන්නේ තවදුරටත් අර අපේ පාරම්පරික විතර කුස්සියකට අපි කොටු වෙලා වැඩ කිරීම කියන එකෙන් අපි නිදහස් වෙලා බොහෝ විට බොහොම නිදහසේ මම හිතන්නේ කටයුතු අනිත් මේ වගේ කරන ගමන් යෙදීමේ පහසුවක් මම හිතන්නේ මෙතනදී තියෙනවා කියන එක. මොකද ඒක අපිට දැනුවත් වෙලා තියෙනවා යාකා. දැන් ඔබතුමා අර පාරම්පරික ගෘහ නිර්මාණය පිළිබඳව කතා කරන්නේ. එතකොට ඒකදී අපි හුඟක් වෙලාට දකිනවා කුස්සිය කියන්නේ ටිකක් වෙනම ප්‍රධාන නිවසෙන් ටිකක් වෙන් වෙච්ච ප්‍රදේශයක තමයි ඉදි වෙලා තියෙන්නේ. නමුත් මේ නිවස පාරම්පරික ක්‍රමයකට අර අපි අභ්‍යන්තරයට ප්‍රවිෂ්ඨ වෙනවත් එක්කම දකින මිදුල ඒ වගේම අර මුලින්ම හම්බ වෙන මැද මිදුලට සමාන ඒ ප්‍රදේශය වගේ වුණත් ඔබ නිර්මාණය කරද්දී මේ කාරණා ටිකක් බොහොම වර්තමාන තත්ත්වයට පැහැදිලි වෙයි. මම හිතන්නේ අපි මේ යම් කිසි විදිහේ අද තියෙන අපේ තියෙන මූලික රාජකාරී සහ අනිකුත් සිතුම් පැතුම් සමග අපි මේ සංවර්ධනයත් එක්ක මම හිතන්නේ යම් තාක් දුරට අපිට වෙනස ඇති කළ යුතුයි. නැත්තම් එක මම හිතන්නේ එක පැත්තෙන් අපි එතුමිය නැටේ ඒ වෙනුවෙන් අපි වෙන කරන අසාධාරණයි. මම හිතන්නේ හැමදේම වෙනස් වීම චේන්ජ් එක කියන එක තුල තමයි අතවසෙම මේකේ හැමදේම ඉස්සරහට ගලා යamak තියෙනවා. මෙතන දැන් අපි මේ කතා කරන විට අපිට තව දකින්න පුළුවන් මේ හරියෙන් තියෙනවා තවම ඇතුළට යන්න. ඔව්. හැදින මෙතන අපේ කාපෝච් එකට ඇත්තටම අපිට එතනින් යහපැත්ත ඔබෙන් කාපෝච් එක තියෙනවා. එතන විසිටර්ස් රූම් එකක් තියෙනවා එතන හැම ඒකට යාබදව. ආපහු පැහැදිලි මේක එළියෙන් අපිට එතනට මේ ප්‍රවිෂ්ඨීමේ හැකියාවක් තියෙනවා. ආපහු විසිටර්ස් වොෂ් රූම් එක අපේ එක්කම තියෙනවා. ඔව්. මේ බොවිට එක අපේ කටයුතු වලදී තින් ඇත්ත වශයෙන්ම පහසුව තකා ඒක ඇත්ත වශයෙන්ම අපි බොහෝ විට මේ පිහිටීම අපි සකස් කරලා තියෙනවා ඒ සඳහා. හරි. දැන් මේ හැම එකක් පිළිබඳව කතා කරද්දී අපි තාමත් ඉන්නේ පහත මහලේ. ඔව්. දැන් අපි පසුව ඉහළ මහල පිළිබඳව කතා කරන්න යා යුතුයි. මොකද හේතුව ඕනෑම නිවසක හුඟක් වෙලාට අපි දකිනවා නිවස ඉදි කරද්දී ඉහළ මහල තමයි නිවසේ ජීවත් වෙන උදවියගේ හරියටම රුවන්. ඔව්. නේද? කටයුතු කරන්න දෛනික කටයුතු කරන්න පාවිච්චි කරන්න හරියටම හරි. එතනදී අපි විශේෂයෙන් ඇත්තටම කියන්න ඕන මේ අවකාශය වුණත් අපි විශේෂයෙන් ඇත්ත වශයෙන්ම එම පහසුව සඳහා එම නිවසියන්ගේ මොකද හෝම් කියන එකදී ඇත්ත වශයෙන්ම අපි පැහැදිලිව අපි විසිටර්ස්ලාට ඒ සියලු කටයුතු තැන් තියෙනවා. දැන් නමුත් ඒ නිදහස කියන එක උපරිමයෙන් අපි ඉඩකඩත් සමග ඇත්ත වශයෙන්ම සකස් කරලා තින්නේ. එතනදී අපි මේ විශේෂයෙන් මේ පඩිපෙළේ වුණත් අපි සකස් කිරීමේදී දකින්න පුළුවන් මේක අපි බොහෝ විට අපි අපි ගත්තොත් මොකක්ද කියන්නේ අපි අමුද්‍රව්‍යමය වශයෙන් ගත්තාම අපි බොහෝ විට අපිට මේ ටිම්බ ප්ලෝ එකක් කියන එක අපේ සිහිනයක් ඇත්ත වශයෙන්ම තියෙන කියන්නේ යම්කිසි විදියකට ඒක බොහෝ විට කිට්ටුයි අපිට හරි සමීපයි. ඒකම මේ ටයිටේනියම් ෆිනිෂ් එකක් තමයි පඩිපෙළට දීලා තියෙන්නේ. ඒයින් අපි මම හිතන්නේ බොහෝ විට ඒ සරල බව සහ නැවත මේ අපේ ඒ ඇට්‍රැක්ෂන් එක ඉතින් ඇත්ත වශයෙන්ම ගන්න අපි උත්සාහ කරලා තියෙනවා. හරි. දැන් අපි මේ නිවසට ඇතුළු වෙනත් එක්කම දැකපු ග්ලාස් වෝල් එක මේ තියෙන්නේ. දැන් ග්ලාස් වෝල් එකෙන් අපිට එළිය බලපුවාම එළිය සමග ඍජු සම්බන්ධතාවයක් ඇති කරගන්න පුළුවන් කවුරු එනවනම් නේද? ඒ පිළිබඳව එක කතා කරොත් මෙතන තියෙන මේ ග්ලාස් වෝල් එකේ තියෙන වටිනාකම නිවස ඇතුළට දැනෙන්නේ කොහොමද කියලා කතා කරා. පැහැදිලිවම අපි අර පහළදී කතා කරා වගේ
මොකද අපි විශේෂයෙන් මෙතන අපි යොදාගෙන තියෙන මේ ස්පේස් එක අපි ගත්තොත් විශේෂයෙන් මේ පඩිපිලා අපි පිහිටවල තියෙන විදිය ගත්තාම අපේ මේ ඉහළ පහළ නැගීම කියන එක ඇත්ත වශයෙන්ම අපිට ඩේ ටු ඩේ කටයුතු වලදී ලොකු විශේෂ කාර්යයක් විදිහට අපිට දැනෙන්නේ. මොකද හේතුව මේක බොහොම ආලෝකයේ සහ අපිට දසුන් දකිමින් බොහෝ විට බොහොම ඉහිල් ඒ කියන්නේ බොහොම නිදහස් ආකාරයෙන් ඉහළ බලන. මොකද සමහර තැන්වල අපි දැකලා තියෙන ස්ටෙයාකේස් වල අපි නගින්න ගියා පොඩ්ඩක් අපි තල්ලු කරන්න ඕන කොහොමද. ඔව්. එතකොට මේ නමුත් ඒකෙන් සම්පූර්ණයෙන් මිදිලා බොහොම ඒක අපිට ඉහළ එනවා කියන එක මම හිතන්නේ ඒක නිතැතින් සිද්ධ වෙන කාර්යයක්. හරි. දැන් ඔබතුමා මේ නිර්මාණය කරගෙන යන විට මෙතෙන්ින් අපි ස්ටෙයාකේස් එකෙන් පඩිපෙලෙන් උඩට එනවත් එක්කම ඔව් දගින්න පුළුවන් ටිකක් විශේෂ දෙයක්. මම දන්නේ මේක මට දැනෙච්ච නිසා මම මේ අහන්නේ. මෙතන මේ ඇයි වෙනමම පුංචි බල්කනියක් නිර්මාණය වෙලා තියෙන්නේ? ඔව්. ඇත්ත වශයෙන්ම එකක් තමයි අපිට මූලිකවම අපි ගත්තොත් ඒක ප්‍රධාන දොරට අපිට ඇත්ත වශයෙන්ම කියනවනම් හොඳාකාර අපිට හොඳ ෂේඩ් එකක් තියෙනවා. ෂේඩ් එකක් කියන්නේ අපි හොඳ ආවරණයක්. මොකද අපිට තියෙන ගොඩක් තැන්වල ඒ ආවරණ එකක් අපි මේන්ටේන් කරගන්න ගමන් අපිට ඒත් එක්කම අතවශ්‍යම අපිට යම්බිසි හදිසියකදී අවස්ථාවයකදී අපිට මෙතනට ඇවිල්ලා අපිට සම්පූර්ණ තලාවසෙන් ගත්තොත් අපිට මොකද්ද වෙන්නේ කියන පිළිබඳ හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. ඒ කියන්නේ පහත මහලයට බහින් නැතිව නෑ බහින්නද පැහැදිලිවම සම්බන්ධතාවය ඇති කරගන්න පුළුවන්. ඒක විශේෂ තත්ත්වයක්. ඉතින් මම හිතන අපි ඒක අතවශ්‍යම හිතා මතා කරපු එකක්. ඒකම මේ බල්කනියෙන් අපිට හොඳ ආවරණයක් සමග හොඳ මේ නිමාවක් අපේ ප්‍රධාන දොරට ලැබිලා තියෙනවා. දැන් මේ වගේ ස්ථානයක් නිර්මාණය කරන්න හේතුව මොකද්ද කියන එක පැහැදිලි කරගත්තා. මෙඩිස් මාතම දැන් අපි මේ ඉන්නේ නිවසේ උදවිය වැඩි හරියක් කාලය ගත කරන ප්‍රදේශයේ. අර පහළ මහලේ තියෙන ලිවින් ඒරිය එකටත් වඩා මේ ලිවින් ඒරිය එක ගොඩක්ම වැදගත් වෙනවා. අපි මෙතන මේ තියෙන වැදගත්කම ගැන කතා කරන්න කලින් මම ඔබතුමන්ට එන්න කියලා කියනවා පොඩ්ඩක් යන්න මාස්ටර් බෙඩ්රූම් එක පැත්තට. මොකද හේතුව මාස්ටර් බෙඩ්රූම් එක පිළිබඳව කතා කරලා ඊට පස්සේ අපි මෙතන මේ තියෙන සම්බන්ධතාවය ගැන කතා කරන එක වටිනවා කියලා මට හිතෙනවා. අපි දැන් මේ ඇතුල් වෙන්නේ ප්‍රධාන නිදන කාමරයේ නිවසේ ගෘහ මූලිකයා බිරිඳ කාලය ගත කරන ස්ථානය. අපිට පැහැදිලි කරන්න ඔබ මේක නිර්මාණය කරද්දී කොහොමද මේ ඉඩකඩ විශේෂයෙන් අපි නැවත කියන්න ඕන මෙතනදී අපි අර පොඩක් කලාවට අර කම්පැක්ට් නැති පොඩි less furniture එක නිදහස් අවකාශය කියන්නේ මෙතනත් අපි උත්සාහ කරලා තිනවා. ඒත් එක්කම ඒක විශේෂත්වයක් තමයි මේක ඉදිරියේ සහ පිටුපස යන දෙපැත්තෙම අපි මෙතනදී වරන්ඩාස් දෙකක් විශේෂයෙන් නිර්මාණය කරලා තිනවා. මෙතනදී ඇත්තටම ගේ ඉදිරිපස අපි මේ විශේෂයෙන් මෙම ස්තූප නැත්නම් වරන්ඩාට අපි ගොඩ වුණාම ඇත්තටම ගේ නැවත පහළත මාලයේ සහ අවට අවකාශය පිළිබඳ යම්කිසි අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒත් එක්කම පිටුපසත් නැවත හදිසි අවශ්‍ය නම් ඒ පිළිබඳ යම්කිසි අවබෝධයක් ගන්න අපි පිටුපස සහ ඉදිරිපස කියන දෙපසම විවෘත කවර් ඒරියා එකක් විදිහට අපි සකස් කරලා තියෙනවා. දැන් ඔබ මේ නිර්මාණය කරපු මේ වරන්ඩා එක මේක පිළිබඳව කතා කරද්දී නිවසේ ගෘහ මූලිකයා බිරිඳ කාලය ගත කරන ප්‍රධාන නිදන කාමරයේ කෙලින්ම සම්බන්ධතාවය ඇති කරනවා පහළ මහලේ ලිවින් ඒරියා එකත් එක්ක. පැහැදිලි. මේකේ තියෙන වැදගත්කම පිළිබඳව අපි කතා කරමු. ඔව් ඇත්ත වශයෙන්ම මම හිතන්නේ ඉතින් අපි සාමාන්‍යයෙන් අපේ පාරම්පරිකව මේකක් තියෙනවා. අපි සාමාන්‍යයෙන් ගෙදර පිළිබඳව මොකද වෙන්නේ කියන එක පිළිබඳව යම් අවබෝධයක් ප්‍රධාන මාස්ටර් බෙඩ්රූම් එකේ සිට දෙමාපියන්ට තියෙනවා නම් ඒක මම හිතන්නේ නිවසක කියන එකද ඒක විශේෂත්වය. ඉතින් මම හිතන්නේ ඒ සඳහා විශේෂයෙන් අපි මේ නිර්මාණයේදී අපි ඒක යොදාගෙන තිනවා. එය ඉහළ සිට සහ නැවත අපි ඔබ්සර්ව් කරන්න පුළුවන් අපි කිව්වොත් ඒක තමයි විශේෂයෙන්ම අපි වගේ තත්යකට ඒක යන්න නිර්මාණය කරන්න හේතුව. හරි. දැන් මේ නිදන කාමරය පිළිබඳව කතා කරද්දී වැදගත්ම දෙයක් තමයි මේ මාස්ටර් බෙඩ්රූම් එකේ නිදන ඇඳ. ඔව්. බෙඩ් එක. දැන් මේක ඇයි මේ විදිහට මේ කොටස් දෙකකට වෙන් කරලා වගේ නිර්මාණය කළේ? ඔව් මෙහෙම ඇත්ත වශයෙන්ම දැන් මෙතුමාලගේ අපි තුමු දරුපවුල සමග ඉතින් ඇත්ත වශයෙන්ම මම හිතන්නේ එතනදී බොහෝ විටේ සම්බන්ධතාවය ගොඩනැගීම විශේෂයෙන්ම මාස්ටර් සහ එතුමාගේ බිරිඳ ඒ වගේම ඇත්තම දුවල දෙන්නෙක් කියන්නේ දුවල විශේෂයෙන් තමයි මෙතුමාලගේ නියුන් දෙන්නෙක්. ඇත්තටම එතනදී ඒ පවුලක් එක්ක ඇත්තටම ගත කිරීමේදී මම හිතන්නේ මේ වගේ අපි එහෙම එතුමලගේ අවස්ථාවය අනුව මේ වගේ බෙඩ් දෙකක් එක්ක ඇරේන්ජ් කරලා ඉතින් ඇත්තටම වෙනම කාමරයන් ඒ ළමයි සඳහා ඉතින් ඇත්තටම නිර්මාණය වෙලා තිනවා. මුත් ඊට අමතරව
මේක විශේෂයෙන් ඒ ආකාරයෙන් සකස් කරලා තියෙනවා. මාස්ටර් බෙඩරූම් එකේ බාත්รูම් එක නාන කාමරේ තමයි අපි දකින්නේ. ඔව්. දැන් මේකත් බොහොම සරලයි. බොහොම සරලයි. බොහොම සරලයි. ඊට පස්සේ මේක ගැළපෙන විදිහටම තියෙනවා. ඔව්. මොකද අපේ නිවසේ බාත්รูම් සැත්තරම ඒ අවස්ථාවෙන් සඳහා ඒ විසිටර්ස් බාත්รูම් අනික් කාමරේ වගේ නිර්මාණය කෙරිච්ච හින්දා ඉතින් අපිට මෙතනදී ප්‍රමාණවත් මාස්ටර් බෙඩ්රූම් සඳහා ප්‍රමාණවත් වෙන ආකාරයෙන් ඒ සකස් කරලා තියෙනවා ඉතාම විශාල නැතුව. ප්‍රධාන නිදන කාමරේ තියෙන ජනෙලයක් තමයි මේ. එතකොට මෙතන ඉඳන් බලපුවම පහළ කොටසක් පේනවා. පැහැදිලිව මැද බිඳුලක් එතන ඇත්තටම නැවතත් අර අපේ මූලික concept එකට අනුගත වීම සඳහා වාතාශ්‍රස එළිය. ලබා ගැනීම සඳහා ඒ ජනේලයේ ඒත් එක්කම අර මම කලින් කිව්වා වගේ මාස්ටර්ට ඇත්තටම යම්කිසි ඔබ්සර්වේෂන් එකක් අපේ මොකද වෙන්නේ කියන එක අපට අවශ්‍ය නම් ඒ සඳහා බොහොම ඇත්තට මේක උපකාරී වෙනවා. ඉඩකඩ තියෙනවා ඒකට අපි ඉදිරිපත් කරලා තියෙනවා. හරි. ඒ ආකාරයෙන්. අපිට දැන් මාස්ටර් බෙඩරූම් එක පිළිබඳව මේ විදිහට තොරතුරු කතා කරනවත් එක්කම යන්න පුළුවන් ලිවින් ඒරියකට. මොකද හේතුව දෙවන මහලේ තියෙන ලිවින් ඒරියක පිළිබඳව කතා කරද්දී අපි කිව්වා පවුලේ උදවිය නිතරම කාලය ගත කරන තැනක් තමයි මෙතන. විශේෂයෙන්ම ටීවී ලොබි එක විතර මෙතන හඳුනා ගන්නත් පුළුවන්. මේ කියන කාරණා පිළිබඳව අපි කතා කරමු. නමුත් ඊට කලින් නැවතත් ඉක්මනට විරාමයක් ගමු. විරාමෙන් පස්සේ අපි මුණගැහෙමු හිරුමැදුර සමග. විරාමෙන් අනතුරු ඔබ නැවතත් සම්බන්ධ වෙනවා හිරුමැදුරත් සමග. ධනුෂ්ක අපි කතා බහ කරමින් හිටියේ ඉතාමත් ලස්සන අංග සම්පූර්ණ නිවසක් ගැන. අපි ප්‍රධාන දොරටුවේ ඉඳන් මුළු තැංගේ ගැන කතා කරා. ඒ වගේම කතා කරා නිදන කාමරය ගැන. ඊළඟට මොනවද කතා කරන්න ධනුෂ්ක? ඊළඟට දැන් මේ නිවසේ ගොඩක් වෙලාවට දැන් ගොඩක් ඉඩකඩ තියෙනවා වගේම පුංචි නිවසක වුණත් ඉහළ මහල පිළිබඳ ගොඩාක් දෙනෙක් සැලකිල්ලක් දක්වනවා. මොකද දැන් පහළ කොටස ගත්තොත් බිම් මහලේ ගොඩක් වෙලාවට යාළු මිත්‍රාදීන් ආපුවම මේ හම්බ වෙනවා වගේම. හැබැයි ගොඩක් වෙලාවට පෞද්ගලිකව තමන්ගේ නිදන කාමර සහ අනිකුත් දේවල් සියල්ල පළමු මහලට තමයි ගොඩක් දෙනෙක් කැමති අරගෙන යන්න. ඉතින් මේ නිවසෙත් මේ ලිවින් ඒරියාක කොයි වගේද නිර්මාණය වෙලා තියෙන්නේ කියන කාරණේ සහ පළමු මහලේ ඉඳන් මේ වටපිටාව පරිසරයේ සුන්දරත්වයේ අලංකාර විදිහට දකින්න කොයි වගේද ලැබෙන්නේ කියන කාර්යයත් අපි දැන් දැකබලා ගන්න සූදානමින් ඉන්නේ. බලමු අපේ රුවන් සූදානමින් ඉන්නවා මේ ගැන කතා බහ කරන්න. විරාමෙන් පස්සේ අපි නැවතත් හිරුමැදුර සමගින් සම්බන්ධ වෙලා කතා කරන්න සූදානම් වන විට අපි කතා කරගෙන ඉන්නේ මේ නිවසේ ඉහළ මහලේ පිළිබඳ. ඉහළ මහලේදී අපි කලින් විරාමයට කලින් කතා කරපු දෙයක් තමයි මාස්ටර් බෙඩරූම් එක ප්‍රධාන නිදන කාමරය පිළිබඳ. ප්‍රධාන නිදන කාමරය පිළිබඳව කතා කරලා ඊට පස්සේ අපි නැවතත් සම්බන්ධ වෙනවා දෙවන මහලේ තියෙන ලිවින් ඒරියාකට එක්ක. ඒ ලිවින් ඒරියකේ තියෙන ජනෙල් දෙකක් තමයි මේ තියෙන්නේ. මේ ජනෙල් දෙකෙන්ම පහළ බොහොම හොඳින් දකින්න පුළුවන්කමක් තියෙනවා. ඒ වගේම වාතාශ්‍රය හොඳින් ලබන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා මේ නිවස තුළ. එතකොට දැන් මේකෙදි අපිට ගොඩක් වෙලාවට මිනිස් මාතෘකාව ඔබතුමාත් එක්ක කතා කරද්දී ඔබතුමා මෙන්න මේක නිර්මාණය කරද්දී හැම වෙලේම මේ පහළ මහලය සමග සම්බන්ධතාවය ඇති කරගන්න මේ විදිහට ජනේල භාවිතා කරේ ඇයි? ඔව්, ඒත් ඔෂේම ඉතින් අපි සාමාන්‍යයෙන් අපි මූලික අපි කටින් කතා කරා වගේ මේ concept එක තුලදී අපිට ඇත්තටම එකක් තමයි නිවසක අපි ගොඩක්ම වැදගත් අංගයක් තමයි ක්‍රොස් වෙන්ටිලේෂන් කියන්නේ. ක්‍රොස් වෙන්ට කියන්නේ ඇත්තටම අපි දැන් ඔබතුමාට පේනවා රුවන් විශේෂයෙන් වට පේනවා මෙතන දැන් මේ අවකාශයේ අපි ඇත්තටම ග්‍රිල්ස් යොදලා වායුව මැක්සිමම් සහ ආලෝකය ගන්න පුළුවන්. ඉතින් ඒක මම හිතන්නේ ඒක නැවත ක්‍රොස් වෙන්ටිලේෂන් කියන්නේ ඒක නැවත ඒ හරහා ත්‍රූ. ඔව්. ඒ අවකාශයේ හරහා ඒ ගලා යමින් ඇත්තටම විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙන ඒ ආලෝකයේ සහ වාතාශ්‍රය කියන එක අපිට උප්පරිමයෙන් ලැබෙනවා. ඉතින් අපි නැවතත් ඒකට අනුගත වීමක් වශයෙන් තමයි අත් වශයෙන් අපි මේ ජනල් දෙක ඒකට ගේන්ස් අපි මෙතන මේ බැලුවොත් මේක ලෑස්ති කරලා තියෙන්නේ. ඉතින් මම හිතන්නේ මේ නැවතත් ඉතින් අපේ මූලික ඒ concept එක තමයි මම හිතන්නේ අපි විශේෂයෙන් මට මෙතන ස්ට්‍රෙච් කරන්න තියෙන්නේ. හොඳයි, විශේෂම කාරණාවක් තමයි දැන් මේ නිවසේ අපි මේ දකින යකඩ දැලට සමාන නිර්මාණය. ඔව්. දැන් මේක නිර්මාණය කරද්දී ඔබ ගෘහ නිර්මාණ ශිල්පියෙක් විදිහට ඇයි මේ වගේ දෙයකට යොමු වුණේ? දැන් මෙතන සමහර විට කෙනෙකුට කියන්න පුළුවන් මේ තුල වාතාශ්‍රයනවා, ආලෝකේනවා, ස්වභාව సౌందర్యයත් එක්ක ඍජුව සම්බන්ධතාවය ඇති කරනවා. නමුත් ඒකේ ඍණාත්මක ප්‍රතිඵලත් එන්න ඉඩ තියෙනවා. හදිස්සියේ ධාරානිපාත වර්ෂාවක් ඇද හැලන විට සමහර විට
වර්ෂාවට සම්බන්ධ වෙන පින්න නිවසැතුරට එන්න පුළුවන්. පැහැදිලි. මම මැසිමදුරු නිවසැතුරට එන්න පුළුවන්. මේ ආවරණ වෙලත් නැති නිසා. පැහැදිලි. ඇත්තටම මම එකක් තමයි මගේ පිළිගැනීමක් විදිහට මම හිතන්නේ එතනදී අපිව ටයිට් අපි ස්පේසස් සම්පූර්ණයෙන් ආවරණය කිරීමේක ගත්තාම මම කොයි වෙලාවකද ඇත්තටම අපි ප්‍රධාන අපි තු නිදන කාමරයක් ගන්න කතා කරොත් මම හිතන්නේ අපි මැසිමදුරුවන්ගෙන් තොර ඒක විශේෂයෙන් අපි මේ පිළිමද ආරක්ෂා කරන අනිත් තැන්වල මම හිතන්නේ අපි ස්වාභාවික සත්වයන් වශයෙන් ඇත්තටම මිනිස්සයා කියන්නේ එක විදිහට ස්වාභාවික සත්ත්වෙක්. එතනදී අපිට පින්න යම් විසි චුට්ටක්කේ ඉරුවෙලිය ආලෝකය කියන එක මම හිතන්නේ අපිට යම් මට්ටමකට දරන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක තමයි අපේ මනුස්සකමත් එක්ක තියෙන මේක. මම හිතන්නේ ඒක යම් තාක් දුරට ඒකට මම හිතන්නේ ඒක හිරිහැරයක් වෙන ආකාරයෙන් නොවේයි. නමුත් මම හිතන්නේ අපිට යම් ආකාරයකට මම හිතන්නේ ඒකට අපිට අලුතෙන් තියෙන ක්‍රමයක් අපිට යොදාගෙන දැන් අපි රිමෝට් ටයිප් එකේ හැරි මොනවා හරි ඒක අවශ්‍යලාට ආවරණය කරන්න තිබුණා නම් හොඳයි. මම හිතන්නේ ඒකට අපිට යාමේ කිසිම අපහසුයක් නැහැ මෙතනදී. ඒක අවශ්‍ය නම් නිර්මාණය කරගෙන යන්න පුළුවන්. පැහැදිලිවම අපිට ඒතර යන්න පුළුවන්. නමුත් මම හිතන්නේ මෙතනදී අපි විශේෂ සේවාදායක වුණත් එහිදී ලොකු ඒ පිළිබඳව වරි එකක් නැහැ. හරි. නමුත් මම හිතන්නේ කාමරවල අපි මේ තත්ත්වයන් උපරිමයෙන් අපි ඒක මේන්ටේන් කරලා තියෙනවා. හරි. අපි දැන් කතා කරන මේ ලීන් ඒරියා එක ඔව් බොහොම විශේෂයි. මොකද හේතුව මේ ෆ්ලෝ එක පිළිබඳව කතා කරත් ටිම්බර් ෆ්ලෝ එකක් තමයි තියෙන්නේ. දැන් මේ දැවමය අමුද්‍රව්‍ය භාවිතා කරලා මේ වගේ නිර්මාණයක් කරද්දී මෙතන තියෙන විශේෂත්වය පිළිබඳව මේකේ තියෙන වාසිය පිළිබඳව කතා කරොත් ගෘහ නිර්මාණ ශිල්පියෙක් විදිහට ඔබතුමාගේ අදහස මොකද්ද? ඔව් වාසියක් කියන්නේ අත්‍යවශ්‍යම පැහැදිලිම එකක් තමයි ටිම්බර් ෆ්ලෝ එකක් කියන එක අපි මනුස්සයට ඇත්තටම බොහෝ විට අපි අපේ බයා නේකඩ් අපි කකු මේවා පෑගෙන ටිම්බර් කින් සහභාගී වෙන පෑගීමෙන් අපි ගත කිරීම ඇත්තවශ්‍යම ඉතාම හොඳයි ශරීරයට. ඇත්තවශ්‍යම අපි දැනට මේ ආර්ටිෆිෂියල් ගොඩක් දේවත් එක අපි ගැටෙන කාලේ. ඉතින් එතනදී විශේෂයෙන් අප්ස්ටයා එකක් හින්දා ඉහළ මාලයක මේ ටිම්බර් ෆ්ලෝ එකක් කියන එක ගොඩාක්ම ගැළපීමක් තියෙනවා. මොකද හේතුව ඒක යම් ආකාරයෙන් අපිට නඩත්තු කිරීම ඒ ආදී වශයෙන් ගොඩක් පහසුවක් තියෙනවා. සහ මම හිතන්නේ මූලික වරකුව වගේ ඉතින් නිවසියා කියන එක ඒ නිවසේදී උපරිමයෙන් ඒ තත්වයන් විඳින්න ගියත් යුතුයි කියන එක මගේ හැඟීම. ඉතින් ඒ සඳහා අපි උපරිමයෙන් වශයෙන් මම මේ ටිම්බර් ෆ්ලෝ එක විශේෂයෙන් එම අවශ්‍යතාවයට අපි නිර්මාණය කරා. මේක කුඹුක් කියන දැවෙන් නිර්මාණය කරලා තින්නේ. ඒක විශේෂයෙන් අපේ සේවාදායකය මේකේ මේ ස්ථානයට ගිහිල්ලා ඒවා හොයලා බලලා ඇවිල්ලා එයාගේ ඉතින් විශේෂ අධීක්ෂණයදී ඇත්තටම ෆික්ස් කරලා තින්නේ. ඉතින් ඒක ගොඩක් මම හිතනවා ඒක මේ නිවසේ අලංකාරය සහ ඒ තියෙන මොකක්ද ඒකට කියන්නේ කොම්පෝට්ස් වලට ගොඩක්ම මේ ගොඩක් වැදගත් වෙනවා නේද? බලපෑවා. හරි. එතකොට දැන් මේකෙදී මට දැන් මෙතන ඉඳන්ම තවත් ප්‍රශ්නයක් යොමු කරන්න ඕන. මොකද හේතුව දැන් මේ හැමතැනකටම ආවට පස්සේ මට දැනෙන දෙයක් තමයි මේ නිවසේ ගෘහ භාණ්ඩ භාවිතා කරලා තියෙන විදිහ හරිම සරලයි. අරියන් ලොකු ගෘහ භාණ්ඩ වලට ගිහින් නැහැ. නමුත් අවශ්‍ය කරන විදිහට බොහොම සරලව මේක හැම එකක් නිර්මාණය කරලා තියෙනවා. ඇයි ඒ බොහොම සරල විදිහට ගෘහ භාණ්ඩ භාවිතා කරලා තියෙන්නේ? ඔව් පැහැදිලිම අපි මුලින්දම්ම මම හිතන්නේ මේකෙදි ඉදිරිපත් කරපු මතයක් තමයි අපි බොහෝ විට less furniture ටිකක් empty space එක කියන එක empty space එක කියන්නේ බොහෝ විට හිස් අවකාශයක වැදගත්. මොකද මම හිතන්නේ අද concept එකත් එක මම හිතන්නේ බොහෝ විට මම හිතන්නේ අපි යොමු යේ යුතු අපි යොමු කළ යුතු තත්ත්වයක් කියලා මම හිතන්නේ. මොකද අපි ගොඩක් furniture අරෝමය පාවිච්චි කරනවා කියන්නේ අපි දූවිලි අරෝමය වයින් බොහෝ විට ඔය තුල අපි ජීවත් වෙන්න ඔහුට දඟලන දෙඟලීමක් කියලා. අනිත් එක තමයි අපි බොහෝ රාජකාරී කටයුතු වලින් යෙදිලා නිවසට ආවයින් පස්සේ අපිට ගොඩක් ඇට්‍රැක්ෂන් එකක් කියන එකට වඩා මනස සංසිඳවන මනස කියන එක සැහැල්ලුව ඇති කරන මට්ටමේ අවකාශයක නිර්මාණය කියන එක ගැන මම විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. මම හිතන්නේ ඒක බොහෝ දුරට ඇත්තම අපේ සේවාදායකයත් අත්විඳිමින් නමුත් මම හිතන්නේ සමහර තැන්වල පොඩි පොඩි සරල මූවබල් අවශ්‍ය වෙලාවට ගෙනල්ලා යොදා ගන්න පුළුවන් ෆර්නිචර් සරල මේවා යොදා ගැනීමේ අවශ්‍යතාවයක් කිසිම ගැටලුවක් නෑ. එහෙම අවශ්‍යතාවයකට යන්න පුළුවන්. අපිට පැහැදිලි. දැන් මේ කියන කාරණාවේදී අපි මේ ඇවිල්ලා ඉන්න ස්ථානය පිළිබඳව කතා කරන එකත් වටිනවා. මේක හේතුව දැන් මේ ගෘහ භාණ්ඩ භාවිතයේ බොහොම සීමිතව භාවිතා කරලා තියෙනවා කිව්වට පස්සේ මෙතෙන් ආවට පස්සේ මේ වැඩි ඉඩක් වෙන් කරලා තියෙනවා මේ බොහොම නිදහස් ප්‍රදේශයකට. ඔව් මෙතෙන් ඇයි එහෙම භාවිතා කරේ? ඔව් මේක රෝන් ඇත්තනම මේක අපි කිව්වොත් ටිකක් ඇත්තනම ඉහළ අවකාශයේ බොහෝ විට නිවසයන්ට එළියේ යම් යම් ආකාරයෙන් මේක ඇත්තන විශේෂයක් තමයි. මේක අපි බලන්න ඕන. මේක විශේෂයෙන් මම දැකලා තියෙන මේක රාත්‍රියට ඇත්තන ඉතාමත් වටින ස්පේස් එකක්. මේකට ඇත්තරම මූවබල් චෙයාර්ස් ටිකක් ගෙනල්ලා ඇත්ත වශයෙන්ම පවුලක් වශයෙන්. මොකද අපි මේ නිවස කියන එකේදී අපි පුළුවන් තරම් අපේ මේ නිවසේ සමාජිකයන් එකතු වීම
ඒක අපි සාභාවික විදියකට අපි තවත් කාමරයකට එහෙම කොටු වෙන්නේ නැතුව මේ වගේ අවකාශයකට ඒ සඳහා අපි ඇත්තටම ප්‍රොවිෂන් අපි මේ යොමු කරලා තිනවා. මම හිතන්නේ ඒක මේ ඒ සඳහා යොමු වෙච්ච විශේෂ ස්ථානයක් මේ. අපි මේ කතා කරන නිවසේ දෙවන මහල පිළිබඳව තමයි අපි මේ කතා කරමින් ඉන්නේ තවදුරටත්. මෙඩිස් මහත්මයා, අපි කලින් කිව්වා මේ නිවසේ පවුලේ උදවිය වැඩිපුරම කාලය ගත කරන්නේ මේ මහලේ, දෙවන මහලේ. එතකොට දැන් ඒ නිවස පිළිබඳව කතා කරද්දී අපි මේ දකින්නේ මේ නිවසේ හිමිකාරයා. මෙතුමාගේ නිවස පිළිබඳව තමයි අපි කතා කරන්නේ. පුංචි දරුවන් දෙදෙනා, ආදරණීය බිරිඳ ඇතුළු පවුලේ සමාජික තමයි මේ ඉන්නේ. දැන් මේ උදවිය තමයි වැඩිපුරම මේ ස්ථානයේ කාලය ගත කරන්නේ දෙවන මහලේ. මොකද හේතුව ප්‍රධාන නිදන කාමරය, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරන ස්ථානය, ඒ වගේම තවත් අමතර කාමරයක්. මේ කියන කාරණා තවත් අපිට කතා කරන්න ඉතිරිලා තියෙනවා. නමුත් කලින් නැවතත් කෙටි විරාමයක් ගාමෙන් පස්සේ නැවතත් මුණ ගිහිලා කතා කරමු. රැඳී සිටින්න අඟහරු අදා හිරුමැදුර සමගින්. විරාමෙන් පස්සේ අපි නැවතත් අඟහරු අදා වින්දනේ උදෑසනේ හිරුමැදුර සමගින් සම්බන්ධ වෙන්නේ. අපි කතා කරමින් ඉන්නේ, මම කිව්වා මුලින්ම, හෝමාගම් ප්‍රදේශයේ තියෙන නිවසක් පිළිබඳව. මේ නිවසේ කතා කරන කාරණා තවත් කීපයක් ඉතිරිලා තියෙන නිසා රැඳිලා ඉන්නේ තවමත් දෙවන මහලේ. අපි කතා කරා මිනිස් මාත්මයා හුඟක් කාලයක් මේ නිවසේ ඉන්න උදවිය වැඩිපුරම කාලය ගත කරන්නේ මෙතන කියලා. ටීවී ලොබි එක තියෙනවා, ඊට පස්සේ මාස්ටර් බෙඩ්රූම් එක තියෙනවා. ඊට අමතරව මේ පැත්තෙන් පුංචි දරුවන් අධ්‍යාපන කටයුතු කරන ස්ථානය, තවත් නිදන කාමරයක් තියෙනවා, කොමන් බාත්รูම් එකක් තියෙනවා. මේ ස්ථානය පිළිබඳව තවත් අපිට කතා කරන්න මොනවද ඉතිරිලා තියෙන්නේ? විශේෂයෙන් ඇත්ත වශයෙන්ම අපි මේ කතා කරපු විදිහින් මම හිතන්නේ ඒ ප්‍රධාන වශයෙන් ඒ අවකාශයන් තමයි අපිට තියෙන්නේ. අපිට ඒත් එක්කම අපේ දැන් අපිට යන්න පුළුවන් අපේ ඉහළ තියෙන අවකාශයක් අපි නිර්මාණය කළ විශේෂයෙන් එය අපි එතන ගිහිල්ලා එම ක්‍රමෙන් කතා කරනවාද නැත්නම් එතන යන්න කලින් මට මේ පුංචි ගැටලුවක් තියෙනවා. ඒක තමයි දැන් ඕනම කෙනෙක් නිවසක් ඉදි කරද්දී වාස්තු විද්‍යානුකූලව ගෘහ නිර්මාණ ශිල්පියෙක් සමඟ සම්බන්ධ වෙලා මේ කටයුත්ත රත තියෙනකේ තියෙන වැදගත්කම මොකද්ද? මේක මේ වෘත්තිමය වශයෙන් මේ කටයුතු නිරත වෙන කෙනෙක් සම්බන්ධ කර ගැනීම පිළිබඳව මම අහන්නේ. මේක තියෙන වැදගත්කම කොයිතරම් දුරට ප්‍රබලද ඔබතුමාට? ඔව්, පැහැදිලිවම අපි මේකේ කතා කරොත් මෙන්න විශේෂ අපි දැන් උදාහරණයක් වශයෙන් මේ නිවසේ අපිට තියෙන අවකාශය සමග අපිට මේ නිවස නිර්මාණය කිරීම, ඒත් එක්කම අපිට නොයෙකුත් විදියට අපිට ඉතාමත්ම නාගරික පරිසරයක අපිට සමාල්ලාට පොඩි පර්චස් 6-7 ඉඩමක අපිට මේක නිර්මාණය කරන එකම අපි ඉඩම්වල ස්වභාවයන් පිහිටීම් ඒකම මේ හැඩයන් නොකිත. නමුත් මම හිතන්නේ පැහැදිලිවම අපි ගෘහ නිර්මාණ ශිල්පියෙක් ලවා යම්සි විදියකට ඒක සකස් කරග අනිත් හැමනිතරම ඕක විශාල වශයෙන් අපි තට්ටු 3-2 කියලා එහෙම විශාල වශයෙන් වීදම කියන එක ගන්න හිතන්නේ නැතුව හැබැයි මූලිකව තමන්ගේ අර උදාහරණයක් වශයෙන් අපි අසනීපයකට අපි වෛද්‍යවරයෙක් හමුවෙන්න අපි ගියාම ඒකෙදි අපි තමන්ට තියෙන අසනීපය තමන්ගේ අවශ්‍යතාවය පැහැදිලිව කියන්න ඕනේ. ඒ ආකාරයෙන්ම අපි යම්සි විදියකට ඒ දැනුවත්භාවයේ උඩ අපිට බොහෝ දුරට හැකියාව තියෙනවා ඒ අවශ්‍යතාවයන්, ඒ තියෙන වපසරිය තුළ, ඒ තියෙන පිහිටීම තුළ, ඒ අවකාශය තුළ ඒකට සුදුසු විදියට යම් ආකාරයකට අපිට දෙයක් නිර්මාණය කිරීම පැහැදිලි. මම හිතන්නේ ඒ සඳහා බිය යුතු නෑ. ඇත්තටම අවශ්‍යතාවය තියෙන්නේ පැහැදිලි මේකට සුදුසු. අනිත් එක තමයි ඒ සියල්ලක් වගේම අපි උදාහරණයක් අපි වාහනයක් ගන්නවා. අපි වාහනේ සම්බන්ධව යම් කිසි මොකක්ද අපි ගන්න යන්නේ ඒ තරම් යම් දැනුවත්භාවයක් තියෙනවා. නිවසක් අපි ඉදිකිරීම කියන එකෙත් අපි යම් යම් අවකාශයන් බලලා නිවසන් අපි දැකපු දේවල් යම් කිසි විදියකට විඳලා තියෙනවනේ. ඒවා පිළිබඳ යම් කිසි දැනුවත්භාවයක් ඇතුව තමන්ට සරලන්නේ මේක කියන එක සම්බන්ධව පොඩි දැනුවත්භාවයක් ඇතුව ගිහිල්ලා ඒ කතාබස් කරලා සුසු කෙනෙක් තෝරගෙන කරොත් මම හිතන්නේ පැහැදිලිවම ඒ තියෙන සීලුම අවශ්‍යතාවයන් තුළ උපරිමෙන් මේ කටයුතු කරගැනීම හැකියාවක් තියෙනවා. ඔබ නිවසක් ගොඩනගන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබට මේ හිතේ මැවිච්ච අවශ්‍යතාවයන්, ඔබට දැනෙන අවශ්‍යතාවයන්, එහෙම නැත්නම් බොහොම සරලව ඉංග්‍රීසි භාෂාවෙන් අපි කියන රික්වයර්මන්ට්ස් කියලා මෙන්න මේ කියන කාරණා ටික හරියට ගෘහ නිර්මාණ ශිල්පියත් එක්ක සාකච්ඡා කරන්න පුළුවන් නම් හොඳ නිවසක් ඉදි කරගන්න පුළුවන්. ඔබ බලාපොරොත්තු වන ආකාරයටම ඔබ යොදවන්න බලාපොරොත්තු වන මුදලට උපරිම සාධාරණයක් කරන ප්‍රතිඵලයක් විදිහට. අපි දැන් උඩටමයි යන්නේ තවත් කතා කරගෙන. දැන් මේ යන්නේ කොයි පැත්තටද කියන එක පුංචි ඉඟියක් ගන්න එක මට මුලින්ම වටිනවා. ඔව්, ඒත් අවශ්‍යම මෙම ස්පේස් එක විශේෂයෙන් ඇත්තටම ගේක අපිට යන්න පුළුවන් ඉතාමත්ම වටිනා අවකාශයක්. වටිනාකුවත් අපි සාමාන්‍යයෙන් අපේ සර්විසස්
අපි උදාහරණයක් වශයෙන් ගත්තොත් වතුර අපි ඕට සප්ලයි එක ගත්තාම පස්සේ අපේ ලයින්ස් වල ප්‍රමාණවත් ප්‍රෙෂර් එකක් මේන්ටේන් කර ගැනීම නිසා යම්කිසි ඉහළ අවකාශයක අපිට වතුර ටැංකිය රඳවා තබන්න පුළුවන් නම් ඒක ප්‍රශ්නයක්. මේ බොහොම වැදගත් වෙනවා. එහිදී අපි තියෙන විශේෂයෙන් අපි ගොඩක් තැන්වල අපි දකින ප්‍රශ්නය තමයි ඒවට වහලකට නැගලා ඉනිමගකින් නැගලා ඒ ආකාරයෙන් ඉතින් ටිකක් දුෂ්කරතාවයන් මැද්දෙ තමයි ගෙදර විශේෂයෙන් නියෝජනය ගෘහණියට. ඔව්. ඒක ඇත්තට විශේෂ ප්‍රශ්නයක් නේ වගේ දැනෙනවා. නමුත් මේ මා ස්ථානයේ විශේෂයෙන් අපි සර්විසස් වලට මූලිකත්වයක් දෙමින් වතුර ටැංකිය වුණා මේකේ තියෙන කරාමයක් ඇහිම් ඇරීම වැහිම් ඕනම සරලව කෙනෙක්ට ඇවිල්ලා මේක කරන්න පුළුවන් බොහොම ඇවිදගෙන ඇවිදින් කරන්න පුළුවන්. ඒත් එක්කම මෙතන අතවශ්‍යයෙන්ම පොඩි නිදහස්ව යම් කෙනෙක් එක්ක අපිට කතාබස් කිරීම ඒකම මේ ශාරීරික ව්‍යායාම අවස්ථාවන් සඳහා යෝජිත ස්පේස් එකක් විදිහට මේ බොහොම දුරට ඒකම සියල්ල මේ අපි නිවස තුලින් මෙම අවකාශයට ගොඩ වුණාම අපි අවට සියල්ල අපිට මේ අවට සියල්ල අපිට දැක ගන්න සහ මේ මොනවද වෙන්නේ කියන පිළිබඳ සල අවබෝධයක් ලැබෙනවා. හැබැයි අපි ස්ටිල් අපි ඒ කියන්නේ අපි අපේ ගෙව නිවස තුලින් තමයි අපි මෙතෙන්ට එන්නේ. අපි ඇත්තට මෙතනදී කොහොම ආරක්ෂිතයි. අන්න ඒක තමයි ගොඩක්ම වැදගත්. මොකද හේතුව ආරක්ෂිතව මිනිස් පාතම දැන් හුඟක් වෙලාවට නිවසක් ඉදි කරපුවාම මේ රූෆ් ටොප් එක තුල තියෙන ආරක්ෂා ගොඩක්ම වැදගත් වෙනවා. මොකද හේතුව එහෙම නැති වුණොත් එමේ සමාජට සොර සතුරන්ට මේක ඇතුළු වෙන්න ඉඩ තියෙනවා. ඔබ මේ නිර්මාණය කරද්දී කොහොමද මේකේ ආරක්ෂාව ගැන? ඔව් විශේෂයෙන් ඉතින් ඇත්තටම රාත්‍රීකුණත් යම් සිදයක් අපිට සද්ද බද්දයක් අවට මොකද්ද වෙන්නේ කියන එක පිළිබඳ සා බොහෝ විට ඉතින් ඇත්තටම නිදහස් වෙලාවකදී ඇත්තටම යම් දෙයක අපි කතා බහ කරන්නේ ඉතින් විශේෂයෙන් අර කලින් කිව්වා වගේ මේ එකතු වෙන්න පුළුවන් ස්පේස් එකක්. ඉතින් එතනදී මම හිතන්නේ අපි ඒක යම් ආකාරයකින් ආවරණය කරලා සකස් කරලා තියෙනවා. ඉතින් මම හිතන්නේ බොහෝ විට මෙතනදී ඉහළ පහළ අපිට ගමන් කරලා මේක විඳින්න මේ ස්ථානයට එනවා කියන එකේ ගැටලුවක් නැහැ. මොකද මෙතන අපි විශේෂයෙන් ඒ නැවත කිව්වාගේ ආරක්ෂාවකින් සහ ඒ තියෙන මේ ප්‍රයිවසි එක මේන්ටේන් වෙලා තියෙනවා. නිවසක් ඉදි කරනකොට ඒ ඉදි කරන නිවස පිළිබඳව විවිධ ප්‍රශ්න තියෙන්න පුළුවන් ඔබට. මොකද හේතුව ඔබ වෘත්තිමය වශයෙන් ගෘහ නිර්මාණ ශිල්පියෙක් නොවනවා නම් ඔබ වෘත්තිමය වශයෙන් ගෘහ නිර්මාණ ශිල්පියෙක් සම්බන්ධ කරගන්නේ ඒ තියෙන ගැටලුන් සියල්ලක් निराකරණය කරගන්න සහ ඔබ යොදවන මුදලට උපරිම සාධාරණයක් කරන්න පුළුවන් හොඳ ප්‍රතිඵලයක් ලබා ගන්න. ඉතින් දැන් මේ නිවස පිළිබඳව කතා කරද්දී මෙන්ඩිස් මාත්මයා මේ නිවසේ හිමිකරුත් එක්ක ඔබ කරපු ගනුදෙනුව පිළිබඳව ටිකක් කතා කරන්න වටනා. මොකද හේතුව ඔහු සතුව තිබිච්ච අවශ්‍යතාවයන් ඔබ හඳුනාගත්ත විදිය, ඔබේ දක්ෂතාවයන් ඔහු හඳුනාගත්ත විදිය සහ ඒ ගනුදෙනුව බොහොම සාර්ථකව සිද්ධ කරන්න අවශ්‍ය කරන පසුබිම කොහොමද ගොඩ නැගුණේ කියන එක අපි කතා කරමු. ඔව් පැහැදිලි. එතකොටම පලිමිම් කියන්නේ එතුමාට මූලික අදහසක් තිබුණා විශේෂයෙන් අපේ ක්ලයින්ට්ගේ නමකුත් අපේ දර්ශන මනතුන්ද එතුමාට හොඳ පැහැදිලි අවබෝධයක් තුන තමන්ට මොකද අවශ්‍ය කියන්නේ. මතින් ඒක අපේ ගුවන් මානසික පැත්තෙන්නත් ඒක හරි වැදගත්. ඒතර අපිට පැහැදිලිවම ඒකම එතුමා මේ ප්‍රොසෙස් එක පිළිබඳ මේ සම්පූර්ණ මේ කාර්යය පිළිබඳ අපි නිර්මාණයේ සිට අවසන් කිරීම දක්වා ඒ ගොඩනගල අවසන් කිරීම දක්වා මේ පිළිබඳව තියෙන ගොඩ නැගීමේදී ඇති වෙන තම් ඒ ප්‍රශ්න සහ ඒ පිළිබඳ අවබෝධයක් තුන. නමුත් ඒ කිසිම අවස්ථාවක ගැටලුවක් කරගත්තේ නැහැ. මේක නිර්මාණය කරද්දී හදාගෙන යද්දී ඒ අවස්ථාවයනකොට අපිට කතා කරමින් අපි ඇවිල්ලා ඒක මෙහෙයවමින් ඇත්තට මේ කිරීමට අපිට කඩ දුන්නා. එතුමා ඒ පිළිබඳ ලොකු හොඳ අවබෝධයක් තිබුණා. ඒත් වශයෙන් ඉතින් අපිටත් එහිදී සාර්ථකව එතුමාගේ අවශ්‍යතාවය ඉෂ්ට කර දීමට මම හිතන හැකියාව කියලා කියනවා. මොකද ඒක විශේෂයෙන් එතුමාට මම මේ අවස්ථාවක් කරගන්නවා ඇත්තටම ස්තුති කරන්න. මොකද ඇත්ත වශයෙන්ම මම මේකින් කියන තව අනිත් පැත්තේ දෙන පණිවිඩයක් තමයි තමන්ට අවශ්‍ය මොකද්ද ඒ මේක ගොඩනැගිල්ලකෝ විනමයම් දෙයකට ඒ අවබෝධයක් ඇතුව ඒ කාර්යය සඳහා අවතීර්ණ වීම ඒ දෙයක් සාර්ථකව යම්මට ඉවර කරගන්න අවසන් කරගන්න නිසා ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. මම හිතන මේ පණිවිඩේ මම මේ අවස්ථාවේදී දෙන්න කැමතියි. නිවසක් ඉදි කරද්දී ඔබ බලාපොරොත්තුෙන් ඉන්නවා නම් මගේ හිතේ මෙවිලා තියෙන මේ වගේ නිවසක් ඒ නිවස හරියට ඉදි කරගන්න ඕනේ කියලා ගෘහ නිර්මාණ ශිල්පියෙක් විදිහට වෘත්තිමය වශයෙන් කටයුතු කරන පුද්ගලයෙක් සම්බන්ධ කර ගැනීම වැදගත්කමත් ඒ වගේම නිවසක් ඉදි කරද්දී මේ නිවසට එකතු කරන්න පුළුවන් බොහොම සුවිශේෂ අංගෝපාංගයන් මොනවද කියන එකත් අවබෝධ කරගන්න හිරුමෙදුර තුළින් ඔබට නිරන්තරයෙන්ම අපි අවශ්‍ය කරන ශක්තිය ලැබලා දෙනවා. ඉතින් අද දවසේ අපි කතා කරේ මේ නිවස පිළිබඳව විශේෂයෙන් හෝමාගම වගේ බොහොම සීග්‍රේන් දියුණුවන අර්ධනාගරික වුණත් තව නුදුරු
අනාගතය බොහොම ටික කාලෙකින් බොහොම සීඝ්‍ර සංවර්ධනයකට ලක්වන ප්‍රදේශයක ඉදිවෙච්ච නිවසක් පිළිබඳව කතා කරේ. ඉතින් අපිට ලැබිලා තියෙන කාලය අවසානයි. බොහොම ස්තුතියි ඔබතුමන්ට. මේ ඉන්නේ සමන් මෙන්ඩිස් වරලත් වාස්තු විද්‍යාචාර්යතුමා මෙතුමා ඉදි කරපු නිවස පිළිබඳව අපි කතා කරේ. ඉතින් ඔබතුමාගේ වැඩ කටයුතු ඉදිරියට සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන අතරේ අඟහරුවාදා හිරුමැදුරෙන් මෙලෙස සමුගෙන යන සූදානම්. තවත් දවසක මේ ආකාරයේ සුවිශේෂී නිවසක් පිළිබඳව කතා කරන බලාපොරොත්තු වෙන තමා යන්නේ. අපි ගිහිල්ලා ආයුබෝවන්. හොඳයි, අද හිරුමැදුර බොහොම විශේෂයි. අපි බොහොම ලොකු ඉඩකඩක වපසරියක නිර්මාණය වෙච්ච බොහොම සුන්දර නිවසක් තමයි අද අපි වැඩසටහන තුලින් පෙන්වුවේ. ඉතින් ගොඩක් දේවල් මම හිතනවා ඔබට මේ නිවස ආශ්‍රය කරගෙන දැක බලා ගන්න දැනගන්න හැකියාවක් ලැබෙන්න ඇති. ධනුෂ්ක, ප්‍රේක්ෂකයන් විතරක් නෙමෙයි මමත් ගොඩක් දේවල් ඉගෙන ගත්තා. ඔව්, මම හිතන්නේ මේ මමත් ඉස්සරහට ඒ වගේ නිවසක් හදයි. වෛරසියා කරන්න නැහැ නේ. අනේ නෑ, අපි තව උදව් කරනවා. අපි මේ වැඩසටහන තුලත් ඉතින් අපි බලාපොරොත්තු වෙන වගේ කාරණයක්. හැබැයි දැන් මේ ගෙදර දේවල් එතන තිබුණොත් එහෙම ඉතින් අපිට අඳුර ගන්න පුළුවන් වේවි මේ වගේ බොහොම සුන්දර දිවසක් කියන කාරණේ. ඉතින් කොහොම වුණත් ඉතින් ඔබට අවස්ථාව තියෙන හැමදාමත් මේ විශේෂාංගය තුලින් ඔබේ අලුත් නිවසට ඔබේ තීරණ නිවස තවත් හැඩ වැඩ කරගන්න අපි හැමදාමත් හිරුමැදුරෙන් ඔබට උදව් කරනවා. අනිවාර්යෙන්ම ඉතින් ඊළඟ දවසේ ඔබ ගොඩාක් කැමති ඒ වගේම ඔබ ගොඩාක් අපේක්ෂා කරන ලස්සන නිවසක ගෘහාංග සහිත වූ ඉතාමත් ලස්සන පිළිවෙලට ඉදි කරන ලද නිවසක අසිරිය ඔබ වෙත ගේන්න අපි ඊළඟ අඟහරුවාදාත් සූදානමින් ඉන්නවා. අනිවාර්යෙන්. හොඳයි, එහෙනම් අපි සංජුලා සහ මම ඔබ සමගින් යන මේ විශේෂාංගෙන් හැබැයි ඔබට ආරාධනා කරනවා දිගින් දිගටම හිරු ටීවී සමග නිරන්තරයෙන්ම තියෙන අත දවස් පුරාම ඔබට ඔබ රසවත් කරන්න, ඔබ බොහොම සුන්දර විදියට තියන්න, ඔබ සිනහවෙන් සරසවන්න බොහෝ විශේෂාංග අපසතුව තියෙනවා. ගිහලෙන්නම් ජයග්‍රහී දවසක්. ආයිබෝවන්. ආයිබෝවන්.